Hi Bliss Queen fan. ඔන්න මං අද ඇවිත් තියෙන්නේ අර මම කලින් ආවේ වික්ටෝරියා අන්නේ තෙන්ට වෙනම තැනකට ගොඩාක් දවසකින් තමයි මං වීඩියෝ එකක් කරන්නේ මොකද ගිය දවස් ටිකේ මං ගොඩාරියක් බිස් වුණා වැඩත් එක්ක වීඩියෝ එකක් කරගන්නවත් වෙලාවක් නැති තරමට වැඩ ගොඩාරියක් ආවා ඒ හින්දා මේ පොඩ්ඩක් පරක් වුණාලු වීඩියෝ එකක් ගේන්න ඔයාලට ඔන්න අද මං ආවේ මේ වීඩියෝ එකක් කරන්න අර එදා මං ආපු තැනට උඩ කාඩ් එකක් ඇති ගිහින් බලන්න ඔයාලා මේ කලින් එක බැලුවේ නැත්තම් හැබැයි දැන් යන්න එපා මේක ඉවර වෙලා යන්න ගිහින් බලන්න මේ මන් දැන් මේ මෙතන වික්ටෝරියා එකේ වෙනම තැනක් එදා අපි ගියපු තැන නෙමෙයි මේක වෙන තැනක් මෙතන වෙනස් මං ඔයාලට එදා කිව්වා ඔයාලට මතක ඇති මේ වික්ටෝරියා එකේ ගොඩාක් ලොකු වීව් එකක් තියෙනවා ලොකු ප්‍රදේශයක් තමයි මෙතන තියෙන්නේ කියලා ඒ හිටපු පැත්ත නෙමෙයි මේ තියෙන වෙන පැත්තක් ඔයාලට පේනවා ඇති අර ඈත පේන ගස් එහෙම මේ දැන් අර මම එදා ඔයාලට කිව්වනේ මේකේ වතුර වැඩි වෙන කාලයක් තියෙනවා වතුර අඩු වෙන කාලයක් තියෙනවා කියලා ඔයාලට මතකද මම කිව්වා මේකේ වතුර අඩු වෙන කාලෙට මේ ගස් අර මේ වතුර යට තියෙන ගොඩක් දේවල් එළියට මතු වෙලා පේනවා කියලා දැන් මේ මම අද ඇවිල්ලා ඉන්නේ වතුර ගොඩක් අඩු වෙලා තියෙන කාලෙක මේ එදා ගොඩා එදාවට වඩා ගොඩාරියක් මම එතන වතුර අඩු වෙලා තියෙන්නේ වතුර බැහැලා ඒ බැහැලා වතුර යට ඒ දවස්වල තිබුණ ගස් තමයි දැන් මේ උඩට ඇවිල්ලා තියෙන්නේ ඔයාලට පේන ඇති ඈති මේ මෙතන හරිම ලස්සනයි මේ ඒ ගස් මතු වෙලා මේ ඔක්කොම වතුර යට තිබුණේ ඒවා අර ගස් නම් ඔක්කොම මැරිලා තියෙන්නේ උඩ ගස් හැබැයි මෙතන මාර කලර්ෆුල් මේ ගස් අර උඩ තියෙන ඒවා වගේ නෙමෙයි මේ ගස් මේ පොත්ත ගැලවෙනවා මේ වගේ ඒ පොත්ත ගැලවිලා තමයි මේ වගේ සුදු පාට කලර් එකක් ඇවිල්ලා තියෙන්නේ මේ ගස්වලට මේ අර ඔයාලට මගේ පිටිපස්සෙන් පේන යායෙම තියෙන මේ පොත්ත ගැලවිච්ච ගස් මැරිච්ච ගස්වල පොත්ත ගැලවිලා මේ තියෙන ගස් තමයි මේ ගොඩාරියක් ලස්සනයි මේ මාරම කලර්ෆුල් මේක වයිට් එක අර යායෙම තියෙන ඒ වගේ ගස් මේ ඔක්කොම වතුර වැඩි වෙන කාලෙට වතුර යටට යට වෙනවා ඊට පස්සේ වතුර මෙහෙට බැහැලා ගිහම තමයි මේ ගස් මැරිලා මේ පොත්ත ගැලවිලා මේ වගේ ලස්සන කලර් එකක් මේ ගස්වලට එන්නේ අන්නේ එතකොට තමයි මං කිව්වේ මං වීඩියෝ එකක් තව කරන්නම් කියලා ඔන්න මම කිව්වා වගේම වීඩියෝ එකක් කරන් වතුර බැහැපු කාලෙට ඔයාලට මේ ගස් පෙන්වන්න ආවා මේ මාර ලස්සනයි ඉතින් මෙතන